මේ ඇත්ත කියනකොට සමහරු කියනවා මෙයා බෞද්ධ විරෝධය කියලා. නමුත් මිත්‍රවරුනි, මම යලි වතාවක් කියන්න කැමති. ඇත්ත වශයෙන්ම මේ බෞද්ධ විරෝධියා යටතේ තමයි ලංකා ඉතිහාසයේ මුදල් අමාත්‍යංශයේ වැඩිම මුදලක් බුද්ධ ශාසනය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයෙන් වෙන් වෙලා තියෙන්නේ. උදාහරණයක් ඇටියට මේ අවුරුද්දේ මේ මාස හතරට විතරක් බෞද්ධ විහාරස්ථානවලට ගම් පෙරලිය හරහා අපි රුපියල් මිලියන 290,945ක් ව්‍යාපෘති 4,124ක් බෞද්ධ ව්‍යාපෘති මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. කතෝලික ආගස්ථාන 768ක්කට අපි දීලා තියෙනවා රුපියල් මිලියන 393ක්. කෝවිල් වලට 1076ක් අපි දීලා තියෙනවා ව්‍යාපෘති 295ක්. මුස්ලිම් පල්ලි 1,241කට අපි දීලා තියෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා වැඩියෙන් දීලා තියෙන්නේ මේ රටේ බහුතරයක්ගේ ආගම වන බෞද්ධ විහාරස්ථානවලදී කියන එක මම සන්තෝෂයෙන් කියන්න පුළුවන්. මම කියන්න පුළුවන් කුණුහරුප ඔක්කොම කියනවා. මම යථාර්ථය කිව්වා. මම කිව්වා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි, මේක සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ රටක් කියලා. කුණුහරුපෙන් බනිනවා, බැන්න ඕනේ. මම යලි වතාවක් කියනවා, මේ රට බහුතරය බෞද්ධ බව ඇත්ත. නමුත් මේ රට සියලි ශ්‍රී ලාංකිකයන්ට අයිති බෞද්ධ ආගම. අපි මේ අපි බුද්ධ ආගම කියලා කිව්වත් ඒක වැරදි. අපි ඔක්කොම, මම නම් අදහන්නේ බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය කියන්නේ ආගමක් නෙමෙයි. බෞද්ධ දර්ශනය බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම දේශනා කරේ රටකට, ආගමකට, ජාතියකට, කුලයකට සීමා වෙච්ච දර්ශනයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒක මේ ලෝකෙට සීමා වෙච්ච දර්ශනයකුත් නෙමෙයි. මේක මුළු විශ්වයටම ගැන කතා කරන ධර්මයක්. ඇත්ත වශයෙන්ම නීතිය, විශ්ව නීතිය ගැන කතා කරන දර්ශනයක් තමයි අපි බුද්ධාගම කියලා කියන්නේ. අනේ නිසා තමයි බෞද්ධයන් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ. අද සමහර චීවරධාරීන් බෞද්ධාගම කියලා නමක් හදාගෙන මේ රටේ මේ අපේ උතුම් වූ බෞද්ධ දර්ශනය වවාගෙන කන්න හදනවා.